Siddhartha Sangarao. Siddhartha Sangarao handinima sandaha me otema tiyana yeduma tamai Siddhartha kiyana padaya. Siddhartha tawada gamu. Hondai me ilangata katha karanna balaporuththu wena pota tamai Stupa Wanshe. Samayanda Siddhartha Sangarao. Me pota පිළිබඳ ප්‍රශ්නය අහන්නේ සිංහල දෙවැනි ප්‍රශ්න පත්‍රයේදී සිංහල දෙවැනි ප්‍රශ්න පත්‍රයේදී ථූපවංශයේ ප්‍රශ්නය අහන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී දැන් මේ පොත සිද්ධාත් සංගරාව දෙවැනි ප්‍රශ්න පත්‍රයේ මේ පොත ආශ්‍රය කරගෙන ආසන්න වශයෙන් අවමව ප්‍රශ්න හතරක් අහන්න මේ පොත ආශ්‍රය කරගෙන ආසන්න වශයෙන් අවම ප්‍රශ්න හතරක් අහන්න හැබැයි ප්‍රශ්න හතරටම අපිට උත්තර ලියන්න වෙන්නේ නැහැ මේ කොටස තියෙන කොටසෙන් ප්‍රශ්න දෙකක් හෝ උපරිම තුනක් පිළිතුරකට වහන්සේලාට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ප්‍රශ්න හතරක් අවට ඔක්කොටම ලියන්න වෙන්නේ නැහැ මේ පොතෙන් අහන ප්‍රශ්න වලට ලකුණු දෙන්නේ ලකුණු 20 ගන්න 20 ගන්න දෙවැනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නේ තියෙන්නේ එළු සදස් ලකුණට. ඒකට ලකුණු 20යි සියවස් ලකරට ලකුණු 22ක් තියෙනවා. ඒ 20න් දෙකෙන් එකක් ලිවුවොත් ලකුණු 40යි. සිද්ධාත් සංග්‍රහයෙන් ප්‍රශ්න තුනකට උත්තර ලිවුවොත් ලකුණු 100යි. අන්න එහෙම තමයි දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු හැදෙන්නේ. ඒ නිසා ලියන්නම සිද්ධ වෙන වර්ගයේ ප්‍රශ්න දෙකක් හෝ තුනකට වහන්සේලාට සිද්ධාත් සංග්‍රහයෙන් පිළිතුරු බොනු කරන්න සිද්ධ වෙනවා ලියන්නම සිද්ධ වෙනවා ඒවට ඒවම අගාරින්න බෑ එතකොට මොන වගේ ප්‍රශ්නද සිද්ධාත් සංග්‍රහයෙන් සාමාන්‍යයෙන් අහන්නේ සාමාන්‍යයෙන් අපි ඉතිහාසයේ තුල ප්‍රශ්න පත්‍ර දැන් අවුරුදු 20ක විතර ඉතිහාසය ගත්තාම නිතරම සාකච්ඡා කරන වර්ගයේ ප්‍රශ්න ටිකක් තියෙනවා සිද්ධාත් සංග්‍රහය අපි ඒ ටික මුලින්ම සටහන් කරගෙන ඉමු මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් සටහන් කරගන්න බලන්න මම මේ කියන වර්ගයේ ප්‍රශ්න මේ වගේ විදිහේ ප්‍රශ්න තමයි අහන්නේ. සිද්ධාත් සංගරාව කාව්‍යෝපදේශ ග්‍රන්ථයක් දැයි පිරික්සන්න. සිද්ධාත් සංගරාව කියන්නේ කාව්‍යෝපදේශ ග්‍රන්ථයක් දැයි පිරික්සන්න. එක දෙක සිද්ධාත් සංගරාව කාව්‍යෙහි ආදුනිකයාට මෙන්ම ප්‍රශ්න අංක 2 සිද්ධාත් සංගරාව කාව්‍යෙහි ආදුනිකයාට මෙන්ම ව්‍යාකරණයෙහි ආදුනිකයාටද එකසේ ඉවහල් කරගත හැකි කෘතියකි එකසේ ඉවහල් කරගත හැකි කෘතියකි විමසන්න ප්‍රශ්න අංක 2 අංක 3 සිද්ධාත් සංගරා වර්ණමාලාවෙහි සිද්ධාත් සංගරා වර්ණමාලාවෙහි ඔබ දකින සුවිශේෂී ලක්ෂණ ඔබ දකින සුවිශේෂී ලක්ෂණ පෙන්වා දෙමින් පෙන්වා දෙමින් ඔබ දකින සුවිශේෂී ලක්ෂණ පෙන්වා දෙමින් එය ලේඛන සිංහලයට කොතෙක් දුරට ප්‍රාමාණික වේදයි විමර්ශනය කරන්න එය කොතෙක් දුරට ප්‍රාමාණික වේදයි විමර්ශනය කරන්න සිද්ධාත් සංගරා වර්ණමාලා
සිදත් සඟර වර්ණමාලා අභියෝග පිළිබඳ විචාරපූර්වක විවරණයක් කරන්න විචාරපූර්වක විවරණයක් කරන්න ප්‍රශ්න අංක 5 සිදත් සඟරාවේ සංදි විග්‍රහය සිදත් සඟරාවේ සංදි විග්‍රහය විචාරයට ලක් කරන්න ප්‍රශ්න අංක 6 සිදත් සඟරා කතුවරයා සන්ධි විග්‍රහය ඉදිරිපත් කරන්නේ සන්ධි විග්‍රහය ඉදිරිපත් කරන්නේ උච්චාරණ ධර්මතාවන්ට අනුකූලව නොවේ චාර ධර්මතාවන්ට අනුකූලව නොවේ විමර්ශනය කරන්න ඊළඟ ප්‍රශ්නේ සිදත් සඟරාවේ ලිංග විග්‍රහය ලිංග විග්‍රහය ව්‍යාකූලතාවන්ගෙන් බහුලය විමසන්න ඊළඟට සිදත් සඟරා ලිංග විග්‍රහය කවිය අරමුණු කරගෙන කවිය අරමුණු කරගෙන ඉදිරිපත් කරනු ලැබුවකි ඉදිරිපත් කරනු ලැබුවකි එකඟ විය හැකිදැයි බලන්න ස්ත්‍රීලිංගික නාම පද ඊළඟ ස්ත්‍රීලිංගික නාම පද සාධනයේදී සිදත් සඟරා කතුවරයා දක්වන ප්‍රයෝග කවරේදයි පිරික්සන්න හරි හොඳයි අපි දැන් මේ මතු කරගත්ත ප්‍රශ්න 10 විතර වගේ 10 හෝ 11 වගේ මේ ඇවිල්ලා සිදත් සඟරාවේ මතු පිටින් අපට විචාරාත්මකව ගොඩනගන්න ප්‍රශ්න ගොඩනගන්න ලබා දෙන අවකාශයන් සමගින් තමයි මේ වගේ ප්‍රශ්න අපි හදලා ඉදිරිපත් කරේ. එතකොට මේ වගේ ප්‍රශ්න තමයි හතරක් ඔබ වහන්සේලාට විභාගෙදී ලැබෙන. තව එතනින් එහාට තව තියෙනවා. මම මේ අර්ධයයි කිව්වේ. තව ඊට අතිරේකව තව ගොඩාක් ප්‍රශ්න අහන්න පුළුවන් ක්‍රියාපද වලින් ප්‍රශ්න අහන්න පුළුවන් විභක්ති වලින් ප්‍රශ්න අහන්න පුළුවන් ඒ වගේම සමාස වලින් ප්‍රශ්න අහන්න පුළුවන් සමස්ත සිදත් සඟරාවම කෘතියම අලලා ප්‍රශ්න අහන්න පුළුවන් ඒ විදිහට ප්‍රශ්න ගොඩාක් මේ අනුසාරයෙන් අහන්න පුළුවන් ඒ නිසා පළවෙනි පියවර විදිහට අපි කරන්න ඕන මොකක්ද සිදත් සඟරාවේ උද්දෘත ටික පළමුවෙන් කටපාඩම් කරගෙන ඉන්න ඕනේ දැන් මේ පාඩම් වලට එන්න කලින් උද්දෘත ටික කටපාඩම් කරගෙන ඉන්න ඕන. සාමාන්‍යයෙන් දවසකට පිටු දෙක තුනක් පාඩම් කරොත් එහෙම සිදත් සඟරාව ඉතා ඉක්මනින් පාඩම් කරලා අවසන් කරන්න පුළුවන්. ඉතා ඉක්මනින් පාඩම් කරලා අවසන් කරන්න පුළුවන් අපට මතකයි අපේ එක පොඩි අහරෝ කෙනෙක් දවස් තුනක් ඇතුළත මුළු සිදත් සඟරාවම කටපාඩම් දීලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක
අමාරු වැඩක් නෙවෙයි උවමනාව තමයි මුලින් තියෙන්න ඕනේ. දැන් පොඩි අහලට ප්‍රශ්නයක් ඇයි මුළු සිදත් සංග්‍රහවම කටපාඩම් කරන්න ඕනද සර් කියලා. විභාගෙදී අහන ප්‍රශ්න වලට පිළිතුර හරියට ගොඩනගන්න නම් සිදත් සංග්‍රහවේ 80ක් 90ක්වත් කටපාඩමේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අවම වශයෙන් සමාස දක්වාවත් කටපාඩමේ තියාගන්න. එතකොට ඉතා පහසුවෙන් පිළිතුරු ගොනු කරන්න පුළුවන්. දැන් අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න යනකොට උභාන්සලාට තේරෙයි උද්ෘතවල අවශ්‍යතාව. කොයිතරම් උද්ෘත හරියට මතකේ තියෙන්න ඕනද කියලා උභාන්සලාට තේරෙයි. එහෙම වුණාම ටිකක් ලියන්න ලේසි. ලියන්න ලේසි. ඒ නිසා ඔන්න මම දැන් උපදේශය දුන්නා. අහන ප්‍රශ්න දුන්නා. ඒවට ලකුණු දෙන විලාසය කිව්වා. ලකුණු 20 ගන්න දෙන්නේ. ප්‍රශ්න 3කට විතර සිදත් සංග්‍රහයෙන් උත්තර ලියන්නම් වෙනවාමයි. ඒකෙන් පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කෙටි ප්‍රශ්න 10යි. සිදත් සංග්‍රහයේ ව්‍යාකරණ ලක්ෂණ දක්වන්න තමයි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. ඒ ප්‍රශ්න වලට අමතරව තව ලියන ප්‍රශ්න 3ක් දෙනවා. ලියන්න උත්තර ලියන්න ප්‍රශ්න 3ක් දෙනවා. මොන්න දැන් සිදත් සංග්‍රහයේ ප්‍රශ්න අහන විදිය මම පැහැදිලි කරා. දැන් තේරෙන්න ඕන. ඉතින් මේ ක්‍රමයට තමයි මේකෙන් ප්‍රශ්න අහන්නේ කියලා මොනවා හරි ඒක නොවැටෙන යමක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. ලකුණු 20 ගානේ අවම ප්‍රශ්න 3කට සිදත් සංග්‍රහයේ උත්තර ලියන්න සිද්ධ වෙනවාමයි. ඒ සඳහා පූර්ව සූදානම ලෙස උභාන්සලා පළවෙනියම කරන්න ඕන සිදත් සංග්‍රහව කටපාඩම් කරන එක. එහෙම නැත්නම් කටපාඩම් දෙන එක. හොඳයි. දැන් පොත ඇතුළට යන්න යන්න. මං හැමීට මීට පොත ඇතුළට උභාන්සලා එකයි යන්නයි යන්නේ. සිදත් සංග්‍රහව මේ සඳහා මේ පොත ලියන කතුවරයා ලබා දෙන නම තමයි සිදත. සිදත. සිදත කියන නම. එතකොට ඊට අතිරේකව මේ පොතට පාවිච්චි කරනවා තව නම් කීපයක්. දැන් අපි පාවිච්චි කරන සිදත් සංග්‍රහව තව එකක් මේ පොතට පාවිච්චි කරනවා සිද්ධාන්ත සංග්‍රහය. උන ලියාගන්න මේවායි කොහෙවත් මම සටහන් වලට දෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නත් එක්ක විතරයි මම කතා කරගෙන යන්නේ. සිද්ධාන්ත සංග්‍රහය. සිදත. සිදත් සංග්‍රහව. සිද්ධාන්ත සංග්‍රහය. සෛද්ධාන්තික සංග්‍රහය කියලත් කියනවා. සෛද්ධාන්තික සංග්‍රහය කියලත් කියනවා මේ පොතට. නම් හතරක් තියෙනවා. එතකොට කවුද මේ සිද්ධාන්ත සංග්‍රහය, සෛද්ධාන්තික සංග්‍රහය එහෙම නැත්නම් සිද්දත කියන පොත ලියන්නේ? මේ පොත ලියන්නේ පති රජ පිරුවන් පති. අන්න වැදගත් දෙයක්. අන්න වැදගත් කාරණාවක් එළියට එනවා. මොකක්ද? පති රාජ නම් පරිවෙනාධිපති හිමියන් තමයි මේ පොත ලියන්නේ. පති රජ පිරුවනගේ සිදත. ඔන්න පොත ඇතුළෙම කියන විදිය. පති රජ පිරුවනගේ සිදත. පති රාජ පරිවෙනාධිපතිගේ සිදත් සංග්‍රහව. අන්න යෙදුම. පති රජ පිරුවනගේ සිදත. තොර සිදත් සංග්‍රහයේ කතුවරයා අපිට පොතේ හැටියට ඔහොම නමින් තේරුම් ගන්න පුළුවන්. පතිරජ පිරුවන. කවුද පතිරජ පිරුවන කියන්නේ? පතිරාජ පරිවෙනාධිපති කියන නම පිළිබඳව උගතුන්ගෙන් අදහස් දෙකක් එළියට එනවා. එකක් ප්‍රවර අනෝම දස්සි තෙරුම්, අනිත් එක්කෙනා වේදේහ තෙරුම් කියලා. වේදේහ තෙරුම්, අනෝම දස්සි තෙරුම් කියලා. ඒකෙන් වඩාත් පිළිගන්න මතය බවට පත් වෙන්නේ අනෝම දස්සි තෙරුම් තමයි. පතිරාජ පරිවෙනාධිපති කියන අදහස. ඒක යම් කෙසේ ගැටුමක පවතිනවා, සාකච්ඡාවක පවතිනවා. නමුත් සමස්තය තුළ වැඩි බහුතරය තුළ පිළිගන්නා මතේ තමයි පතිරාජ පරිවෙනාධිපති කියන්නේ ප්‍රවර අනෝමදස්සී තෙරුන් කියන එක. එතකොට පතිරාජ පිරුවන තමන්ගේ අරමුණ පැහැදිලි කරනවා සිදත් සංග්‍රහයේ මෙන්න මෙහෙම. මේ ගියේ ලියා ගන්න පුළුවන් ලියා ගන්න.
Dene dana mesi dete pati raja piru wana. Nah kini dia. Dene dana mesi dete pati raja piru wana. Sekewini palakara danumata saru wana. Dene dana mesi dete pati raja piru wana. Sekewini palakala danumata saru wana. Dada bevini warawa mahagat. Karuwana sajjaneni wajjabeni severuwana ona kiwwa potanada meka tiyenne ona otana tamai katuwareya pilibanda potemma apita toroturu ganna tiyana tana potanada meka tiyenne eka tiyenne vibat adiyara avasanayata vibat adiyara avasanayata විභක්ති කාණ්ඩයේ අවසානයේ තමයි තියෙන්නේ. මෙන්න බලන්න තේරුම. දෙන්නේ දන මෙසි දත පති රජ පිරුවන දෙනි ජනයා. දන දනගන්න. මෙසි දත මේ සිදත් සංගරාව පති රජ පිරුවන පති රාජ පරිවෙනාධිපති තමයි ලිව්වේ. දෙන්නේ දන මෙසි දත පති රජ පිරුවන. ඔන්න දනගන්න. ඔන්න ළමයි දනගන්න. දැන් මේ පොත කියන පාඨකයෝ දනගන්න. කවුද මේ පොත ලිව්වේ පතිරාජ පරිවෙනාධිපති හාමුදුරුවෝ දෙන්නේ දන මෙසිදත පතිරාජ පිරිවෙන සැකෙවිනි පලකල දැනුමට සරවන සැකෙවින් පලකලා කෙටියෙන් කිව්වා සරලව කිව්වා ලේසි කරලා කිව්වා මොකටද දැනුමට සරවන දැනුම සරු කරගන්න කෙටියෙන් තමයි මේ කිව්වේ සකේවිනි පලකල දනුමට සරවන උන දරුම සරු කරගන්න ළමයි මේ සිදත ලියන්නේ පතිරාජ පරිවෙනාධිපති වන මම මොකටද ලියන්නේ දනුම සරු කරගන්න සරලව සංක්ෂිප්තව කිව්වේ ඒකල තුන්වෙනි පේනින් කියන දද බැවිනි වරවැ මහගත් කතු කරවන දද බැවිනි වරවැ ළමයි අහගන්න දද බැවිනි වරවැ දද බව කියලා කියන්නේ මෝඩකම මෝඩකම දනුම් නොමැතිකම මුලාව හරිද වරවැ දද බව මෝඩකම මුලාව දුරු කරලා මහගත් කරවන මහා ගන්ත කතරවරුන් අතර වැජබෙති වැජබෙති සජ්ජනෙනි සෙරුවන වැජබෙති විරාජමාන වෙන්න සජනෙනි මිත්‍රේනි මොකක් වගේද සෙක්රුවන මණිකක් වගේ විරාජමාන වෙන්න කිව්වා මහා ග්‍රන්ථ කතෝරුන් අතර මේ දැනුම අහලා දැනගෙන ඔබ මණිකක් වගේ බබලන්න කියලා කිව්වා ඔන්න කතෝරයා පිළිබඳව පොත ඇතුළෙම කියවුණු දේ ආත්මංගේ පාඩේ කියනවා හොයාගන්න තැන ළඟ තියනවා නම් විපත් අධියර අවසානයේ මෙන්න මෙහෙම කියන දෙන්නේ දැන මෙසිදත පති රජ පිරුවන සැකෙවිනි පලකල දනුමට සරුවන දද බවිනි වරවැ මහගත් කරුවන සජනෙනි වැජබෙති සෙරුවන සෙරුවන වැජබෙන්න කියලා කිව්වා එතකොට මෙන්න පොතේ කතුවරයා ගැන කියලා දුන්නා. දැන් ඔන්න පොතේ නම ගැන කියලා දුන්නා. කතුවරයා ගැන කිව්වා. එතකොට දැන් මයුරපාද පරිවෙනාධිපති ආරෝ හිටියේ මොන යුගයේද? අපි දැන් පැහැදිලිව දන්නවා මයුරපාද පරිවෙනාධිපති හිටියේ දඹදෙනි යුගයේ. එහෙනම් මේ පොත ලියවෙන්නේ දඹදෙනි යුගයේ. දඹදෙනි යුගයේ මධ්‍ය භාගයේ. දඹදෙනි යුගයේ මැද භාගයේදී තමයි මේ පොත ලියන්නේ. මැද භාගයේදී දඹදෙනි යුගයේ මැද භාගයේදී හරි දැන් පොතේ මුලම තියෙනවා මේ පොත ලියන්න පාදක වෙච්ච අරමුණ දැන් මුල්ම ගියටමයි යන්නේ උවන්සලාට පාඩම් නැති පාඩම් අය මතක තියාගන්න පාඩම් නැත්තම් පාඩම් කරගන්න නැත්තම් ලියාගන්න මහද ගඳ කිලි කර සවුනේ ගෙවා දත්හට දුහුණන් දනුම් සඳහා කරණෙම් සිදත් සංගරා
මහද ගඳ කිලි කර මහද මගේ හදවත න තේරුම මහද මගේ හදවත මහද ගඳ කිලි කර මගේ හදවත ගන්ධ කුටියක් කොට ගන්ධ කුටියක් කියන්නේ සුවඳ කුටියක් කවුද සුවඳ කුටිය වැඩ ඉන්නේ බුදුහාමුදුරෝ බුදුහාමුදුරවන්ට මගේ හදවත සුවඳ කුටියක් කරලා මගේ හදවත සුවඳ කුටියක් කරලා බුදුහාමුදුරවන්ට මගේ හදවත වැඩ වාසය කරන බුද්ධ මන්දිරයක් කරලා මහද ගඳ කිලි කර සෞනේ ගෙවා දත්තට කොතනද එතකොට බුදුහාරෝ කියන පදේ තිබ්බේ ඒක තිබ්බේ සෞනේ ගෙවා දත් කියන එකයි එතන තමයි බුදුහාරෝ කියන අර්ථය තියෙන්නේ මොකද්ද සෞ කියන්නේ සියලු නේ ඥාන මණ්ඩලය ගෙවා දත්තාහට එන බුදුහාරෝ සියලු ඥාන මණ්ඩලය ගෙවා දැනගත්තා වූ බුදුන් වහන්සේට මාගේ හදවත ගන්ධ කුටියක් කොට හද ගඳ කිලි කර කිලි කර සෞනේ ගෙවා දත්තට ඊට පස්සේ කියනවා වැදගත්ම කාරණාවක් ඒ තමයි දුහුනන් දනුම් සඳහා දුහුනන් දනුම් සඳහා දුහුනන් ආදුනිකයින්ගේ දනුම් සඳහා දැන ගැනීම සඳහා දුහුනන් කියන එකේ තේරුම තමයි ආදුනිකයා කියන එක ආදුනිකයා කියන එක ආදුනිකයින්ගේ දැන ගැනීම සඳහා එන්න පොතක් කරනවා කරණෙමි සිදත් සංගරා කරණෙම් සිදත් සංගරාව කියන කෘතිය රචනා කළා කියලා කිව්වා. ඔන්න කප්තෝරයාගේ මූලික අරමුණ පේනවා. ඒ තමයි දුහුනන් දනුම් සඳහා. හරි වැදගත් මේ ප්‍රකාශනේ. මුළු සිදත් සංගරායම හරය එතන තියෙන්නේ. දුහුනන් දනුම් සඳහා. ආදුනිකයා. ආදුනිකයා කියන්නේ කවර ශාස්ත්‍රයකට ආදුනිකයාද? මේ පොතේ වැදගත්ව පේන තැන තමයි කවියට ආදුනිකයි එහෙම නැත්නම් ව්‍යාකරණයට ආදුනිකයි ව්‍යාකරණයේ ඉගෙන ගන්නට ආදුනික වෙනවා එහෙම නැත්නම් කවිය ඉගෙන ගන්නට ආදුනිකෙක් වෙනවා මේ අපිට පෙන්වන්නේ ඔය දෙකෙන් එකක් ඔය දෙකෙන් එකක් හැබැයි පොත ඇතුළට යනකොට අපට කීන් සීරුවේ පේනවා කොයි පැත්තටද මේ ලේඛකයා වැඩි වශයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ කියලා මොන දැන් පොතේ ආරම්භයක් පැහැදිලි මොන කතෝරයා පළවෙනි ගියෙන් කිව්වා ඊට පස්සේ පොතේ අන්තර්ගතය පිළිබඳව අපිට දෙවෙනි තුන්වෙනි ගීතවලින් පේනවා. දෙවෙනි තුන්වෙනි ගීතවලින්. ඒ කියන්නේ පොතේ අන්තර්ගතය. අපි සාමාන්‍යයෙන් කියනවා මේක පටුන කියලා. දැන් ඔබ වහන්සේලා පොතක් අරගෙන පටුන පෙරලලා බලනවා මොනවද මේ පොතේ තියෙන්නේ කියලා. ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මොන ලිපිද තියෙන්නේ කියලා. මොන පාඩම්ද තියෙන්නේ කියලා. එතකොට පටුන කියවනවා වගේ තමයි මේ පොතේ ඇතුලේ මෙන්න මේ දේවල් තියෙන්නේ කියලා අපට පේනවා. ඒ දෙවැනි තුන්වෙනි ගීවලින් ඒ තමයි මෙන්න මේ ගීත කටපාඩම් කරලා තියාගන්න පාඩම් නැත්නම් ඔන්න අවස්ථාව තියෙනවා මෙන්න මේමයි තියෙන්නේ එබැවින් සංසඳ ලිංගු විපත් සමස් පියවි පස කිරිය ලොපදෙස් අගම් පෙරරු දෙරු පෙරලි වැඩි අඩු නිපානියම් අනියම් අවිදු මං විදි වීවිසි වැදෑරුම් වියරණ විදි සපයා එබැවින් සංසඳ නිගු විපත් සමස් පියවි පසකිරිය ලොපදෙස් අගම් පෙරරු දෙරු පෙරලි වැඩි අඩු නිපානියම් අනියම් අවිදු මං විදි වීවිසි වැදෑරුම් වියරණ විදි සපයා අන්න කියනවා වී විසි වැදෑරුම් විසි ආකාරවන වියරණ විදි හඳුන්වලා දෙනවා. මොන දැන් එතකොට පොතේ අන්තර්ගතය කියනවා විසි ආකාරවන ව්‍යාකරණ විදි හඳුන්වා දීම තමයි කතුවරයාගේ අරමුණ වෙන්නේ. මොනවද මේ ව්‍යාකරණ විදි? සන්ධි එබැවින් සන් කියන්නේ අක්ෂර මාලාව. සඳ සන්ධි. සන් සඳ. ලිංගු ලිංග. විභත් විභක්ති. පියවි ප්‍රකෘති එබැවින් සංසඳ ලිඟු විපත් සමස් සමස් සමාස ලිඟු විපත් සමස් පියවි ප්‍රකෘති වැඩි අඩු නිපානියන් වැඩි අඩු නිපාත
නියම විදි අනියම් විදි හරිද පස කිරිය ලෝපදේශ පස ප්‍රත්‍යය කිරිය ක්‍රියා ලෝප ලෝපය ආදේශ ආගමේ ආදී විදියට දක්වලා ව්‍යාකරණ විදි 20ක්ම මේ කෘතිය අන්තර්ගතය තුල විග්‍රහවට ලක් වෙනවා සර් මොන ව්‍යාකරණ විදි 20ක් කියනවා එතකොට සංදි ප්‍රකෘති ගැන දෙවෙනියට කියනවා පළවෙනියට අක්ෂර මාලාව කියනවා දෙවෙනියට ප්‍රකෘති ගැන කියනවා තුන්වෙනියට සංදි ගැන කියනවා ඊට පස්සේ ලිංග ගැන කියනවා ඊට පස්සේ විභක්ති ගැන කියනවා ඊට පස්සේ ක්‍රියාපද ගැන කියනවා සමාස ගැන කියනවා නිපාත ගැන කියනවා උපසර්ග ආදී ගැන කියනවා ඕම් ඔය විදිහට ව්‍යාකරණාංග 20ක් ගැන දිගින් දිගට කතා කරනවා ඒව හැබැයි කතුවරයා අපට කියනවා එක තැනක තැනක කරන මේ දෙතුන් තැනකම කියනවා සැකෙවිනි පලකල සැකෙවිනි පලකල දැනුමට සරවන සැකෙවින් තමයි මේවා ඉදිරිපත් කරන්නේ කෙටියෙන් කියන්නේ කොහොමද කියන්නේ සැකෙවිනි පලකල දැනුමට සරවන ඒ වගේම දුහුණන් දැනුම් සඳහා ආදුනිකයින්ගේ දැන ගැනීම සඳහා ඒතකොට ආදුනිකයා කියන එකෙන් පොඩි අර අපිට පේනවා මේ බොහෝ දැනුමක් තියෙන අයට සිතත් සංග්‍රහව කියවලා වැඩක් නැහැ ව්‍යාකරණය ගැන හෝ කවිය ගැන හෝ සාමාන්‍ය දැනුමක් තියෙන අලුත් කෙනෙකුට තමයි සිදත් සංග්‍රහවේ ව්‍යාකරණය වටින්නේ. කියන්නේ අපි උදාහරණයක් දෙකම ඉස්කෝලේ නම් 3 4 5 6 ඉන්න කෙනෙකුට සිදත් සංග්‍රහවේ කියන දේවල් වැදගත් වෙනවා. ඒ වගේ ලකූ දැනුම් තියෙන අයට මහා ප්‍රඥයින්ට සිදත් සංග්‍රහව ඒතරම් ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ ලකූ ප්‍රඥයන්ට මහා ප්‍රඥයන්ට දෙන්නම් බැටේ කියලා හිතාගෙන පහර දෙන්නත් නෙවෙයි මේ පොත ලියන්නේ. මේ පොත ලියන එකේ ලොකු වටිනාකමක් තියෙනවා. මම ඊළඟ දවසේ පැහැදිලි කරනවා සිදත් සංග්‍රහව ලියන එකේ වටිනාකම. ඒවා තමයි තේරුම් ගන්න ඕනේ. අර තූපංශයේ තේරුම් ගන්නවා වගේ සිදත් සංග්‍රහවේ වටිනාකම මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. අගය. ඒ තියෙන්නේ විස්මිත අගයක්. මොකද යගේ අපි වටහා ගත යුතුමයි. ඒ අනුව තමයි දුහුණන් දැනුම් සඳහා මේ සිදත් සංග්‍රහව සම්පාදනය කරන්නේ. දැන් පොඩි යන්නේ අපේ කාල වේලාව ගොඩාක් වේගෙන් වනින්ම නිමා වෙලා ගිහිල්ලා තියෙන දැන් ඒ නිසා අද අපි සිදත් සංග්‍රහව කියන කෘතියට ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා. එතකොට පාඩම මම හිතනවා පොතට ඇතුල් වුණා විතරයි ඊළඟ දවස් වෙනකොට ඔබ වහන්සේලාට පුළුවන් පාඩම ටික ලෑස්ති වෙලා එන්න සිදත් සංග්‍රහව කියවගෙන එන්න කටපාඩම් කරගෙන එන්න අමාරු තැන් තියෙනවා නම් සටහන් කරගෙන ඉන්න අපෙන් අහගන්න ඕන තියෙන තැන් මම පිළිවෙලට වර්ණමාලාව ඒ වගේම ප්‍රකෘති ඒ වගේම සන්ධි ඒ වගේම ලිංග ඒ වගේම හකර විනිස ආදී විදියට පිළිවෙලට මම සාකච්ඡා කරන සටහන් වලට අදාළව කෙටි කරුණු ප්‍රශ්නෝත්තර විදියට කෙටි කරුණු දැන් අපි අර තූපංශය කළේ ඒ වගේ කෙටි කරුණු ලබා දෙමින් වංශලත් එක්ක මේ පාඩමේ ඉස්සරහට යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඒ සිදත් සංග්‍රහව පිළිබඳව අතිරේකව අපි දැනට කතා කළා තූප වංශයේ ප්‍රධාන ප්‍රශ්න පහක් කතා කළා මම හිතනවා ඒ ප්‍රශ්න පහම පිළිතුරු ලියන්න පුළුවන් ප්‍රමාණයට හොඳට පිළිවෙලකට අපි පැහැදිලි කිරීම කරලා දුන්නා ඒවා මම හිතනවා ලියන්න පුළුවන් වෙයි අපැහැදිලි තැන් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් දැන් ඔන්න පාඩම නිමා කරන්න යන්නේ ඔබ වහන්සේලාට අහන්න පුළුවන් තියෙන ගැටලුව. හොඳයි ඔබ වහන්සේලාට අවස්ථාව.
ප්‍රශ්න තියෙනවා දැන් අහන්න බලන්න පොඩි අර ප්‍රශ්න තියෙනවද නෑ නේද නෑනේ කවුරු කතා කරන්නේ නැහැ දැන් නම් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ දැන් හදලා තියෙන්නේ හරි එහෙනම් හොඳයි එහෙනම් අදට පාඩම එතකින් සමාප්ත කරන්නම් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අපි ඊළඟ දවසේ යළි මේ පාඩමෙන් හමු වෙමු තෙරුවන්